ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන අති දක්ෂ පිතිකරුවෙක් තමයි පැතුම් නිස්සංක කියලා කියන්නේ. ඉතින් පැතුම් ගැන කතා කරද්දී අපි දන්නවා කෙටි කාලයක් තුළ ටීම් එකට ඇවිල්ලා වැඩ ගොඩක් වෙන්නලා අඩු වයසකින් ටීම් එක ඇතුළේ ටක් ගාලා ස්ථාවර වෙච්ච පිතිකරුවෙක් තමයි පැතුම් කියලා කියන්නේ. ඉතින් පැතුම්ගේ වෙඩින් එක තිබ්බා මේ ඊයේ පෙරේද. ඉතින් වෙඩින් එකක් වුණාම අපි සාමාන්‍ය අපි හැමෝම කොහොමත් අපේ යාළුවන්ට කියනවා. ඉතින් ඒ වගේ පැතුම්ගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ මෙම්බර්ස්ලාට ඉන්වයිට් කරලා තිබ්බා මේ වෙඩින් එකට සහභාගී වෙලා මේක සෙලිබ්‍රේට් කරන්න එන්න කියලා. ඉතින් සාමාන්‍ය වෙඩින් එකක් අපි දන්නවා අන්තිමට කොහොමත් අර පොඩි රැග් එකක් කියලා එකක් දෙනවානේ. ඉතින් සමහර කට්ටියට රැග් එක විදියට තමන්ගේ මනම්මාලිව බ්‍රයිඩ් විල්බරෝ එකක දාලා තල්ලු කරන් යන්න කියලා. තවත් නැත්නම් තවත් ඉල්ලිහෙට බ්‍රූම්ම දානවා ඩිකියට වෙඩින් කාර් එකේ දාලා යවනවා. ඉතින් ඔය විදිහේ යම් යම් රැග්ස් තියෙනවා. ඉතින් රැග්ස් කියනවා සාමාන්‍යයෙන් ආතල් එකට සිම්ප්ලි විදිහට තමයි ඒක තියෙන්නේ. හැබැයි මේ පැතුම්ගේ වෙඩින් එකට අදාළව පොඩ්ඩක් රැග් එක ගැන කතා කරද්දී ටිකක් දුක හිතෙන රැග් එකක් තමයි දීලා තියෙන්නේ. අපි ඉස්සෙල්ලා වීඩියෝ එක බලලිමු. බලලා මේ ගැන කතා කරමු. දැන්වා දකින්න ඇති මේ වීඩියෝ එකේදී පැතුම උඩ දානවා උඩ දාලා ඊට පස්සේ වනිදුලා කුසල්ලා මේ කට්ටිය සෙට් එක එකතු වෙලා අන්තිමේදී පැතුමව අරගෙන ගිහිල්ලා පූල් එකකට විසික් කරනවා. ඉතින් වෙලාවට පැතුම පීනන්න දන්නවා ඇති. පීනන්න දන්නේ නැති ග්‍රූම් කෙනෙක් වුණා නම් මල මගුලයි වෙන්නේ. මොකද ඔතන වෙඩින් එකයි අවමංගල්‍යයේ දෙකම එකට ගන්න වෙනවා. ඊට පස්සේ ඇම්බියුලන්ස් එහෙම ගෙනල්ලා කෙසේ වෙතත් කොහොම හරි පැතුම උස්සලා පූල් එකට දානවා. ඉතින් මෙන්න මේක තමයි රැග් එක විදිහට මෙයාලා දෙන්නේ. ඉතින් ඇත්තටම පොඩ්ඩක් මේ වෙච්ච සිදුවීම ගැන කතා කරනකොට මුලින්ම මේ පැතුම්ගේ යාළුවෝ සෙට් එක නැත්නම් අපේ මේ ක්‍රිකට් ටීම් එකේ අනිත් මෙම්බර්ස්ලා කුසල්ලා වනිදුලා මේ සෙට් එක පොඩ්ඩක් ඉතින් වෙඩින් එකක්නේ සෙලිබ්‍රේට් කරන්න නෑ. මේ පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ඉන්න ඇති. ඔතෙන්ට එන්නේ නෑනේ වතුර බොන්න. අනිවාර්යෙන් පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ඉන්න ඇති. ඉතින් සාමාන්‍ය එක සාමාන්‍ය දෙයක් නීති විරෝධී දෙයක් නෙවෙයි ඩ්‍රින්ක් එකක් දාන එක. ඉතින් ඩ්‍රින්ක් එකක් දාලා හිටියේ හින්දා එයාලට කරන්නේ මොනවද හොද නරක මොකක්ද මේක මෙතෙන්ද ගැලපෙනවද නැද්ද කියන එක ගැන අවබෝධයක් තියෙන්නේ නැති ඇති සමහර විට. හැබැයි පොඩ්ඩක් මම මේ කියන දේ ඔයා පොඩ්ඩක් ඔයාට උපමා කරගෙන, ඒ කියන්නේ පැතුම් කියන්නේ ඔයා කියලා හිතන්න, මේ වෙඩින් එක ඔයාගේ කියලා හිතන්න, ඔයා ඔයාට උපමා කරගෙන ඔයාට ආදේශ කරන එක නෑ මම මේ කියන දේ පොඩ්ඩක් හිතන්න. හිතන්න ඔයා මෙහෙම දැන් වෙඩින් එක පැතුම ආනේ, හරි වෙඩින් එකට ඔයා සහභාගී වෙනකොට අනිවාර්යයෙන්ම ඔයා කෝට් එකක් එහෙම ගන්නවානේ, හරි මාගෙන ඔක්කොම කරගෙන එන්නේ. ඊට පස්සේ ඒවට ලොකු වේදමක් ඔයා දරනවා. වෙඩින් එක දවසේ වා සැලුන් එකකට ගිහිල්ලා හෙයා ස්ටයිල් හදාගෙන ඒවා ලස්සනට හදාගෙන තමයි එන්නේ. ඒ වගේම මේකප් ඇත්ත මේ හැම පැත්තක්ම වා වේදම් කරලා බලනවා. හරි සපත්තු දෙකේ ඉඳන් අලුතෙන් අරන් තමයි වා මේවට සහභාගී වෙන්නේ. හරි වානේ ග්‍රූම් මනමාලයානේ. හරි ඉතින් එතකොට වා ලොකු ගාණක් වේදම් කරලා වෙඩින් එක ලස්සනට වෙලා අන්තිම මොහොතේ මේ අන්තිම විනාඩි කිහිපයේ කොල්ලෝ සෙට් එකක් වාව පූල් එකකට දැම්මොත් තින් ඊට පස්සේ දැන් වා පූල් එකෙන් එලියට අවිලා වෙඩින් කාර් එකේ නැගලා යන්නත් ඕනේ. මෙහෙම කතන්දර ගොඩක් තියෙනවානේ. මේක ඔයා කොහොමද විඳින්නේ? ස්පාට මේක ආතල්ද? හරි නැත්තම් මේක මේ වෙලාවට වාට හිතෙන ඉද්දකින් මේ යක්කු සෙට් එක මොනවා රෙද්දක් කරාද මන් දන්නේ නැහැ. ඉද්දකින් කාලකන්නේ කියලාද වාට හිතෙන්නේ? වාට හිතන දේ මොකක්ද? හරි ඒක අනිවාර්යෙන්ම ඒ කියන්නේ පැතුම් ඉන්න තැන ඔයා ඉන්නවා කියලා ආදේශ කරගෙන ඔයයි මනමාලයා කියලා හිතාගෙන මේ වෙච්ච දේ ඔයාට ආදේශ කරගෙන ඔයාට හිතන දේ පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට අනිවාර්යයෙන්ම ටයිප් කරන්න. හරි වීඩියෝ එකට ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් හැමෝටම ජය වේවා.